සංවිධානාත්මක පහරදීම් ගිරිදුර්ග සහ ප්‍රබල යුදෝපක්‍රම රජු සහ ජනතාව ප්‍රබුන් අතර පැවති දැඩි බැඳීම නිසා ඉංග්‍රීසීන්ට උඩරට ආක්‍රමණය කිරීමට අපහසු වුණා. රොබර්ට් බ්‍රවුන් රිච් මිඩ්ලන් ආණ්ඩුකාරවරයාට 1805 දී යැවූ ලිපියක මෙසේ සඳහන් වනවා. එනම් වනචාරි මිනිසුන් සිය හමුදාවට එල්ල කරන ප්‍රහාර හමුවේ තවදුරටත් උඩරට ආක්‍රමණය කළ නොහැක යන්නයි. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ පිළිමතලාව අතර බලාරංගලය ඒ වෙන විට උග්‍රාතරපත් වී තිබුණා. තත්ත්වය සොයා බලා වාර්තා කිරීමට ජෝන් ඩොයිලි නම් සේවාදායක අවසර පහක් තිස්සේ උඩරට ඔත්තු බැලීමට ආණ්ඩුකාරවරයා විසින් යොදවනු ලැබුවා. ජෝන් ඩොයිලි සටන් කර දිනාගත නොහැකි උඩරට ආක්‍රමණය කිරීමට අවශ්‍ය වටපිටාව උපක්‍රමශීලීව ගොඩනැගුවා. විරුද්ධ පාර්ශ්වය වූ පිළිමතලාවේ සමගත් රජු සමගත් සමීප සබඳතා ගොඩනගා ගත්තා. පිළිමතලාව ඇහැලේ පොළ මීගස්වත්තේ එක්නෙලිගොඩ ඇලපාත පුහුල්වැල්ලේ ආදී රතලයන් රජුට එරෙහිව ඉංග්‍රීසි සමග ක්‍රියා කළා. බලයට තාන්න මානවලට ඉංග්‍රීසි සමග එක් වූ පිරිස් සිටියා. ජෝන් ඩොයිලි කෙතරම් උපක්‍රමශීලී වූවාදයත් රජුට අතිශය පක්ෂපාති මොල්ලිගොඩ මහාධිකාරම්ද රජුට එරෙහිවන තරමට වෙනස් කරවා ගත්තා. මේ කාලයේ ඉංග්‍රීසින් අනාගතයේදී තමට අභියෝගයක් වෙතැයි සිතූ තරුණ නායකයන් මරා දමනු ලැබුවා. ගම්බින් ගිනි තබා විනාශ කළා. එහි වගකීම් දේශීය පාර්ශ්ව වලට පැවරුණා. ඉංග්‍රීසින් ඉතිහාසයේ ක්‍රියා කළේද ඒ ආකාරයටයි. වර්තමානයේ පවා අප මුහුණ දෙමින් සිටින්නේ ඒකේද වාචිකයටමයි. තම දේශපාලන අවශ්‍යතා මිසක් මාතෘභූමියේ අවශ්‍යතා නොතකන පිරිස් අදත් ඉන්නවා. රට හමුවේ අභියෝගයක් ඇති බව ජනතා වරමක් පතන දේශපාලන පක්ෂ හෝ තීරුම් ගන්න නොමැති නම් ඩොයිලි උඩරටද කළ හානියට වඩා බරපතල අභියෝගයකට මුහුණ පෑමට කාටත් සිදු වේවි. එදා තිබිච්ච තත්ත්වය වර්තමානයේත් බොහෝ දුරට තියෙනවා. මොකද අසමගිතාවය ස්වදේශිකයන්ගේ අසමගිතාවය එය ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඉංග්‍රීසීන්ට. ඒ බව දැනුත් වර්තමානයේත් අපිට ඒක හොඳට දකින්න තියෙනවා.